මෙවර සැසිවාරය ආරම්භයේදී බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජින සිහිපත් කරමින් නිශ්ශබ්දතාවක් සුරැකීමට කවුන්සිලය පියවර ගත්තා. In Anaturai Panasequin and Sesivare Kati to Aramba Kiruni. Manam Himikam Mahakomasaris, Michel Bachelet, Vishramaganim Hetwin, Nava Mahakomasaris Varialis, Volker Turk Patkaratimunad, Ohu Sabagi Novi Mehetwin, Vedaman and Manam Himikam Mahakomasaris Varivana, Nada Al Nashif K. Pradhanatwin, Sri Lankawe, Manam Himikam Pregati Pilima the Vartavak, Samuluata Idripat Kiruna. Since our previous written update in March 2022, the country has been suffering from an unprecedented economic crisis. මෙම වසරේ මාර්තු මාසයේ අප සිදු කළ ප්‍රගති සමාලෝචනයෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. පසුගිය මාස කිහිපයේදී උද්ධමනය 66.7%කින් ඉහළ ගිහින් මාස කිහිපයක සිට ශ්‍රී ලංකාව ඉන්ධන විදුලි බලය ආහාර ඖෂධ ඇතුළු අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟකමකින් පෙළෙනවා. මිලියන 6.3ක පමණ පිරිසක් ආහාර අවශ්‍යතාවයෙන් පෙළෙනවා. ජනතාවට ආහාර ලැබීමේ සෞඛ්‍ය පහසුකම් අධ්‍යාපනය සහ රැකියාවක නිරත මේ ඓතිහාසික සීමා කර තිබෙනවා කෙසේ වුවද අත්‍යවශ්‍ය කණ්ඩායම් වලට සමාජ ආරක්ෂණ කටයුතු සැපීමට රජ කිනැති පියවර අපි අගය කරනවා එමෙන්ම කවුන්සිලයේ සමාජික රටවලින් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවේ දැන් පවතින තත්ත්වයෙන් ගොඩ එන්න උපකාර කරන්න කියලා මම ශ්‍රී ලංකා රජයේ උනන්දු කරවනවා මානව හිමිකම් සහ සංහිඳියාව වැඩි දියුණු කිරීමට ජාතික සාකච්ඡාවක් ඇති කරන ලෙසට ආයතනික ප්‍රජාතාන්ත්‍රික මෙන්ම ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීම අත්‍යවශ්‍යයි. එමෙන්ම රජයේ ආයතන ස්වාධීන විය යුතුයි. ආර්ථික අර්බුදයකට මුහුණ දීම සඳහා මානව හිමිකම් කඩකිරීමක් සිදු නොවිය යුතුයි. ඒ සඳහා අදහස් ප්‍රකාශ කිරීම සාමකාමීව රැස්වීමේ අයිතිය සහ සහභාගී වීමේ අයිතිය සුරැකිය යුතුයි. ආරක්ෂාව තහවුරු කිරීමේ නීතිය හරහා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නොවිය යුතුයි. නීතිය හා සාමය සංහිඳියාව හා ගැටුමින් තොර නිවැරදි මාවතේ ගමන් කරවීම සඳහා නව රජයට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ජනාධිපතිවරයා පළමුවරට පාර්ලිමේන්තු අමතමින් ජාතීන් අතර පවත්නා විවිධත්වයේ තේරුම් ගැනීම සහ ව්‍යවස්ථා සංශෝධනයකට ලබා දුන් පොරොන්දුමා අගය කරනවා. සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අංශ කිහිපයක් යටතේ සාකච්ඡා කිරීමට මා සූදානම්. නව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතක් ස්ථාපනය කිරීම, නීතිය සහ ආයතනික ස්වාධීනත්වයේ තහවුරු කිරීම ඉන් මූලික වනවා. එම කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා පැරණි ක්‍රියාමාර්ගයන්ගෙන් ඉවත් විය යුතුයි. ආරක්ෂක අංශයන්හි සංශෝධන සිදු කිරීම සඳහා මානව හිමිකම් කඩවීම තුළ හමුදා ප්‍රධානීන් හෝ හිටපු හමුදා නිලධාරීන් ඉවත් කිරීමට පියවර ගත යුතුයි. ආරක්ෂක අංශයන්හි සංශෝධන සිදු කිරීම සඳහා මානව හිමිකම් කඩ කළ හමුදා ප්‍රධානීන් හෝ හිටපු හමුදා නිලධාරීන් ඉවත් කිරීමට පියවර ගත යුතුයි. හින්දු හෝ මුස්ලිම් ජනතාව සතු ඉඩම් බෞද්ධ උරුමයන්සේ සලකා පවරා ගැනීම සිදු නොකළ යුතුයි. එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් හමුදා යටතේ පැවතීම සංහිඳියාවට බාධාවක් ලෙස සැලකෙනවා. මෙවර මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සප්‍රි මහතා මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාවට පිළිතුරු ලබා දීම සිදු කළා. At the outset, I reiterate Sri Lanka's unwavering commitment towards advancing, securing, and protecting the human rights of our people. Sri Lanka janathawage manava himikam idiriyata geneyama surakshita kirima menma council-e samaga pawathna apage sahayogithawa akandawa pawathwa ganeyamata noselena kepawima mama taraye avadharane karanawa. 46 eka yojanawa taraye pratikshepa kalat apage pratichara sanudahanaathmakawa mahakomisariswaryage warthawata idiripat kala. Mathakadi siduwunu yam siddhin sambandhayen apa dadi lesa sanvediwa sitinawa. අභ්‍යන්තර සහ බාහිර සාධකවලින් පැන නගුණු දරුණු ආර්ථික අර්බුදය සැමට පාඩම් රැසක් කියා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී සිටින සමාජ ආර්ථික දුෂ්කරතා පිළිබඳව රජය අතිශයින්ම සංවේදී වන අතර අත්‍යවශ්‍ය සැපයුම් ලබා දීම හරහා ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීමට ක්ෂණික බහුවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණ ඇති අතර ණය ප්‍රතියෝගිත කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ සම්මතයන් ආරක්ෂිත කිරීමට අපගේ අඛණ්ඩ කැපවීම පිළිබඳව මෑත කාලීන සිදු වූ වෙනස්කම් සාක්ෂි දරනවා. සාමකාමීව රැස්වීම සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති ව්‍යවස්ථාමය අයිතිය ශ්‍රී ලංකික ජනතාවට ලබා දීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සාධක කර තිබෙනවා. දැඩි අභියෝග මැදේ වුවත් ස්වාධීන දේශීය ආයතන හරහා මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රතිසන්දහනය පිළිබඳව ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා. මෙම කවුන්සිලයේ සමාජිකයන් වසක් සමග ශ්‍රී ලංකාවද 46 යෝජනාවට විරුද්ධ වූ අතර එහි නීත්‍යානුකූල භාවය සහ අරමුණු සමග මූලික වශයෙන් එකඟ වන්නේ නැහැ.
ශ්‍රී ලංකා ජනතාවගේ පරමාධිපත්‍ය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමත් එම යෝජනා හරහා සිදුවන බව අප නැවතත් මතක් කරනවා. යෝජනාවට අදාළ පසුවිපරම් ක්‍රියාමාර්ග වගේම මහකොමසාරිස්වරියගේ නිර්දේශ සහ නිගමන නැවත වරක් අප තරයේ ප්‍රතික්ෂේප කරනවා. සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් මෙවර සමුළුවට සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධනද ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට කරුණු දැක්වුවා. ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආහාර ඉන්ධන සහ විදුලි බල අර්බුදයකට මුහුණ පා සිටිනවා. ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතා පහළ අගයක් ගෙන තිබෙනවා. 70%ක් පමණ උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. දූෂණ අක්‍රමිකතා සහ ආර්ථික හැසිරවීමේ දුර්වලතා පිළිබඳව විනිවිද භාවයක් සහ වගකීමක් අප රජය බලාපොරොත්තු වෙනවා. ධනවත් පුද්ගලයන්ගේ බදු කප්පාදු කිරීම හේතුවෙන් ආර්ථික අර්බුදයක් හටගත්තා. රසායනික පොහොර තහනම් කිරීම හරහා ආහාර නිෂ්පාදනය අවම වුණා. ඒ වගේම ඒවායේ මිල ඉහළ ගියා. මිලියන 5.7ක පිරිසකට මානුෂීය ආධාර අත්‍යවශ්‍යයි. 70%ක පමණ ප්‍රතිශතයක් ආහාර වේල් මගහරිනවා. ඒ වගේම ඖෂධ හිඟතාවයත් බලපා තිබෙනවා. ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස අප ජාත්‍යන්තර ප්‍රජාවකින් ඉල්ලීමක් කරනවා.